ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Mother Therana Midday News. අයිබෝන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමේ අද දෙරණ දහවල් 12:30 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩිතුවක්ක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. පාර්ලිමේන්තුව උණුසුම් මත ගැටුම් ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වෙයි. අගමැති සහ ඇමති මණ්ඩලය පිළි නොගන්නා බවට කතානායකගෙන් ප්‍රකාශය. මහමැතිවරණයක් පැවැත්වීමට අගමැති මහින්ද සභාවෙන් සහාය ඉල්ලයි. ගජ සුලි කුණාටුව චණ්ඩ කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු. මෙලනියා සමග ඇති වූ මත ගැටුමක් නිසා දවල මන්දිර ආරක්ෂක ප්‍රදේශකවරිය තනතුරෙන් ඉවත් වෙයි. දේශීය පුවත්. පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වුණා. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසමින් එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඇති වූ නොසන්සුන් තත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමත් සමග කතානායකවරයා සභාව ලබන 21 වනදා දක්වා කල් තබනු ලැබුවා. ඊයේ දින ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග කතානායක කරු ජයසූරිය මහතා විසින් සභාවද පෙරවරු දක්වා කල් තබනු ලැබුවා. යනුවද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කතානායක කාර්යාලයේදී පක්ෂනායක රැස්වීමක් පැවැත්වුණා. ඉන් අනතුරුව පෙරවරු 10ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී කතානායකවරයා විසින් සිය නිවේදන ඉදිරිපත් කරමින් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ කිසිදු අග්‍රාමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලයක් තමන් පිළි නොගන්නා බව ප්‍රකාශ කළා. ඊයේ එනම් 2018 නොවැම්බර් මාස 16 වෙනිදා ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වූ හේයින් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 48.2% අමාත්‍ය මණ්ඩලයේ විසුරණ බැවින් සහ නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා හෝ අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංගමයක් පිළි නොගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ දින අසුන්ගත් ආකාරයට අද දිනද අසුන්ගත යුතු බව මා තීරණය කරමි. එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කතානායකවරයා සතුවන අතර එවැනි තීරණයක් අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව අවධානය කරමි. ගරු මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට අවස්ථාව දෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා විසින් නිවේදන කියවීමේදී පළවෙනියෙන් ජනාධිපතිතුමා ඔබ විසින් යවන ලද ලිපියට පිළිතුරු වශයෙන් ඔබගේ තීරණය ලිපිය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති යවන ලද නිවේදනය කියවන්න. ඒකට විමල් රීඩිට් ඒ අයිතිය මටත් තියෙනවා. දැන් කතා කරන්න දෙන්න කතානායකතුමනි, පාර්ලිමේන්තුවක් අවස්ථාව දෙන්නකො. මේක ලෝකෙට මොකද්ද දෙන්නේ පණිවිඩේ? ගරු මන්ත්‍රීතුමාලගේ අවස්ථාව දෙන්න හැදිරෙන්න. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශය සිදු කළේ ඉන් අනතුරුවයි. එක්ගරු මහින්ද රාජපක්ෂ මහතා කතා කරලා නෑ කතාන් මැතිතුමා අන්ත්‍රී උඩත් අග මැති උඩත් නිකම් මහින්ද රාජපක්ෂ උඩත් මහින්ද රාජපක්ෂ අතක තියාගන්න. මට ලොකු නෑ. මම මේක ඉඳලා තියෙනවා, ජනාධිපතිකම් කරලා තියෙනවා, අගමැතිකම් කරලා තියෙනවා. මේ අගමැතිකම කියන එක ලොකුක් නෙවෙයි මට. ඒකින්දා හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක කජ්ජද්ද? අවස්ථාව දෙන්න කතා කරනවා. ඔබතුමා කතා කරන්න. කතා කරන ගරු මේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතිහාසයේ ඉඳත් එහාට ගිහිල්ලා පාසල් වල යන. Let him speak. I'll give a point of word. What is that? What is your point of order? Okay, go ahead, yeah. අර ලක්ෂ්මන් කිරියල් මහත්තයා තාලායක තුමනි, මේ රටේ අගමැතිවරේ කැබිනට් මණ්ඩලයක් මේ රටේ නෑ. අම්බ යජක මං ආය ඔරේ නෝ ගෙට් දැන් නෝ දයා. හරි
සදාන මම තමුන්නාසේ මතකරන්න උන ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න අඳුරු දවසක් දැක්කේ නැහැ ඉතිහාසෙම පුඩා කාලේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔව් අර උඩ තට්ටුවේ ඉඳගෙන බලාගෙන ඉඳලා මතක තියාගන්න ඉපදිච්ච දවසේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉති අපේ මිනිස්සු ඒකින්ද මේ ඇමතිගම් ඇමතිගම් අගමැතිගම් නෙවෙයි ප්‍රශ්නේ කතා කරන්න ඇවිත්ී ආණ්ඩුව ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න අවස්ථා මේ සභාව තුර ඕනෙම කතා කරන්න අවස්ථා තියෙනවා ආණ්ඩුවක් පිටවපු ප්‍රෙසිඩන්ට් නියමිතයි ඒක ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා අසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින් ඉන්දල ඉන්දන මිල සූත්‍රය ආ රුපියල කඩාවැටීම නිසා දිනෙන් දින වැඩි වෙන ජීවන වියදම 20000ක් අත්නොදුටු ආකාරයේ බදුවර මහා බැංකු මංකොල්ලය නිසා දෙගුණයක් වැඩි වුණු පොලි අනුපාතය රටේ වරායවල් ගුවන්තොට පොළවල් රජයට ආයත් ලාභදායි ව්‍යාකෘති ඇතුළු සියලු රජයේ දේපළ විදේශිකයන්ට විකිණීමට සරසීම ආයෝජකින්ගේ මහා පරිමාණ අල්ලස් ඉල්ලීම මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම ඇමතිවරු චෝදනා කරේ ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා ඔම අගිනින්ද ජනාධිපතිතුමා ගැන කියන්නේ යාළුව ගැන අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කොමිටුව විසුරුවලා රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා මේ කාරණා ගැන අගමැතිතුමා සමග කැබිනට් මණ්ඩලයේ බහිම් බස්වීම ගැනත් අපිට අසන්ට ලැබුණා ඒ අවස්ථාවේ තමයි පොලිසිය පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කුමන්ත්‍රණය කළාය කියන ආරංචිය පටිගත කරපු සාක්ෂි සහිතව අපිට අහන්න ලැබෙන්නේ ඒ තත්වය එතෙන්ට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දුව කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසුරුණා ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළා රාත්‍රී ධූරය බාර අරගෙන ආණ්ඩුවක් පිහිටවන්න කියලා එහෙම න්‍යායි ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීම තිබුණේ එක්කෝ ඒ ආරාධනය පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඊතුරු ටිකක් හිටපු දෙන් කියලා තව අවුරුද්දයි තිබුණේ නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය අපි තමයි විපක්ෂයේ වාඩි වෙලා ඉදී බලවේගය කතානායකතුමා පිළිගත්තේ නිතුලාට අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපිට යුතුයකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුළු රටටම වෙන්න ගිය මහා වින්නැහිය වළක්වා ගන්න අපිට රට බාර දෙනකොට ඒ වගකීම බාර ගන්න. ඒක අපිට තිබුණා වගකීමක්. ඒ අනුව මම මේ වගකීම බාරගත්තා. අපි පිහිටෙව්වේ මහා මැතිවරණයක් පවත්වන්න තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි මහා මැතිවරණයක් පවත්වන්න තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිගම් බාරගත්තේ. ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් ඇඳෙව්වම ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ ජාවීපේ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කියනවා මැතිවරණයක් පවත්වන්නට විරුද්ධ මේ පාර්ශ්වයම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් දින නියමක් නැතුව කල් දාගන්න පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට බාර ගන්න කියලා කිව්වේ මට බාර ගන්න කියලා කිව්වේ මම අගමැති හැටියට දියුරුම් දීපු ගමම්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා ඔරු අල්ල ළඟදී කියන්නම් දැන් අපේ ගාව එනවා ලයිස්තු කතානායකතුමා බටහිර තානාපති කාර්යාලයේ තමන්ගේ පක්ෂයේ එක් එකතු වෙලා රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග වලටත් කොට ඇනිවා මට විරුද්ධව ශබ්දය ආනුව විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගත්තාය කියලා කියනවා රටට විරුද්ධව ඒක සද්දෙන් බෑ යෝජනා සම්මත කරගන්න සද්දෙන් මේ වගේ වැදගත් එකකින් සද්දෙන් කරන්න තිබුණ නෑ ඡන්ද ගන්න තිබුණා ඔබතුමා සද්දෙන් කරා සද්ද ඊළඟට ගියයි
කතානායකවරයාගේ ඊනියා විශ්වාසමංගේත් පස්සේ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලා කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබිච්ච අමාත්‍යංශවල රත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා. කතානායකතුමා නෙවෙයි. වරදව තේරුම් ගන්න බෑ කතානායකතුමනි ඔබේ බලය. පාර්ලිමේන්තුවට ඔහු කතානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඔබතුමා හොඳට දන්නවා ඒක. දැන දැනයි ඔබතුමා මේ කරන්නේ. දැන දැන බලයක් නැහැ කියලා දැන දැන මෙතෙන්ට පුටුවේ වාඩි වෙලා ඒ පුටුවේ බලය මූලස්ථානයේ බලය අයුතු ලෙස භාවිතා කරනවා. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳගන්නේ නැතුව මේ රටේ 150,000ක් ඉක්මවන ඡන්දදායක ජනතාවට බාර දෙමු. බාර දෙමු. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ ජනතාවටයි. මේ රටේ ජනතාවයි වැදගත් වෙන්නේ. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා පාර්ලිමේන්තුව විසුරලා ඡන්දයක් ගන්න යෝජනාවක් ආවොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද කියන්නේ? ස්ථාවරය මොකද්ද? මේ පාර්ලිමේන්තු දුවල ප්‍රකාශ කරන්න. ඡන්දයකට යන්න කැමතිද නැද්ද? අකමැතිද? ඒකේ ඉඳා අපි කියනවා ජනතාව තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරාපත් කරගෙන සාධාරණ යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමග අත්වැල් බඳ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ කරුණාකර අපිත් එක්ක අහුවෙන්න මැතිවරණයකට යමු. පෙන්ෂන් ගැන හිතන්න එපා. ඒකට ලෝකා වැපුණාරි කරයි. We want a election, general election. අද තියෙනවා ප්‍රශ්න. වතුකරේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 1000ක් ඉල්ලලා උන් සටන් කරනවා. සාධාරණ සටනක්. අනිත් පැත්තෙන් දවස ගානේ වැඩි වෙන මිල අඩු කරන්න අපේ වගකීමක් තියෙනවා. ඒකින්ද අද ලෝක වෙළඳ පොලේ පෙට්‍රල් මිල අඩු වෙනකොටත් මිල සූත්‍රය අනුව වැඩි වුණා. නමුත් ඒකින්ද අපි අද අපි ආපහු මම ඇමතිවරයාට කියනවා තවත් අඩු කරන්න කියලා පෙට්‍රල් මිල. ඔබතුමා වැඩි කරපු පෙට්‍රල් මිල අපි අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. ගරු කතානායකතුමනි, ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්, පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙවෙයි. ඔබේ පක්ෂය වෙනුවෙන් ඔබේ බටහිර යාළුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවත්, ඒ අනුව එය පිළිගැනීමට නොහැකි බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට සභාවට යෝජනා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා එතුමාගේ කතාව කෙරෙහි විශ්වාසය නොමැති බව යෝජනාවක් මම ඉදිරිපත් කරනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා නමින් ඡන්දයක් ගන්න කියලා. මයි නේම් සභාවේගද සභාවේගද මේක මඩ තින්නක් කරන්න බෑ. සභාව ගරු සභාව තින්නක් ගන්න. ඒ සමග සභාව තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති විවාදාත්මක තත්ත්වය පසුව ගුටි පැට හුවමාරුවක් දක්වා වර්ධනය වුණා.
තිබ්බන ඉවරයි. මන්ත්‍රීවරුන්ගේ මත ගැටුම් හා ഘോഷාව අතරතුර කතානායකවරයා සියාසුනේ නිවත්ව ගියා. පාර්ලිමේන්තු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සභාව කල් තැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය අදහස් පළ කළා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා, මේ රටේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මිනියක් පිටින් අද කතානායකතුමා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා. අපි බය නැහැ, අපි එකට මුණ දෙන්න සූදානම්. අපි මේ රටේ මැතිවරණයක් ඉල්ලන්නේ. මැතිවරණයකට මුණ දෙන්න බැරි එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් ඇතුළු කණ්ඩායම අද මේ රට දවසින් දවස ජන ජීවිතය අවුල් කිරීමේ තත්වයකට ඇති වෙලා තියෙනවා. දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා මේ වෙනකොට එතුමා තුවාල ලබලා තියෙනවා. තව මන්ත්‍රීවරු කීපදෙනෙක් පාර්ලිමේන්තුවේ සභාගමේ ඇතුළත තුවාල ලැබලා තිනවා. කතානායකවරයාට නැති බලතලයක් පාවිච්චි කරලා ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා කරපු ප්‍රකාශ අපි කිසිසේත්ම පිළිගන්න සූදානම් නැහැ. අපි ඒක හෙලා දකිනවා. එතකොට කාට හරි ඒ පිළිබඳව අභියෝගයකට ලක් කරන්න කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යොදවලා තියෙන ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා සහනයක් ඉල්ලන්න පුළුවන්. එතකොට මේවා කරන්නේ නැතුව විදේශ තානාපතිවරුනුත් බටහිර තානාපතිවරුනුත් සංවිධානාත්මක පාර්ලිමේන්තුවට කැඳවලා රටේ ප්‍රතිරූපය විනාශ කරන්න මේ කතානායකවරයා හිතාමතා කටයුතු කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. අධිකරණේ තීන්දුව ඉක්මන් කළා ජනතාව අතරට ඡන්දයක් දීම තමයි ඊට වැදගත් වෙන්නේ. අද පාර්ලිමේන්තුව මෙහෙම ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ තුල ජනතාව පීඩනයකට පත් වෙලා තියෙනවා. දිනුම් අමුණුගම මන්ත්‍රීවරයා
තුවාල සිදු වුණා. ඒ පිළිබඳව බලන්න මම යන්නේ. ඔබතුමාලා හොඳට බලන්න රංජන් රාමනායක මන්ත්‍රීතුමත් පුටුව ළඟ ඉඳගෙන මෙහෙම පිටිපස්සෙන් අදින්න සූදානම් වෙනවා. ඉතින් අවදානමක් තියෙනවා. ඒක තමයි ඉතින් ජනාධිපතිතුමාගේ ඒ එදා කරපු එතුමා කතා කරපු කතාව නිවැරදි. දැන් පාර්ලිමේන්තුව තුල ගෙනියන්න බෑනේ බහුතරයක් නැති රජයකට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන ස්ථානෙනේ පාර්ලිමේන්තුව. එමනම් ඒක කරන්න පුළුවන් කෙනෙකුට මේක ලබා දෙන්න ඕනේ. මේක තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනාට අගමැතිකම ඇතුළු ඒ රජය ගෙනියන්න ඉඩ දුන්නහම මේ ප්‍රශ්නේ ඉවරයි. රාජපක්ෂ මන්ත්‍රීතුමා නියෝජනය කරපු කණ්ඩායම මේ රටේ මිනිස්සු දැක්කා හොඳටම. ඒ ප්‍රකාශයෙන් පස්සේ ඒ ඡන්දය ඉල්ලීමත් සමග බයි නේම් කියන්නේ නමින් ඡන්දය ඉල්ලන එක. කිරියල මන්ත්‍රීතුමා නමින් ඡන්දය ඉල්ලුවේ. ඉල්ලුවට පස්සේ කතානායකතුමා නමින් ඡන්දය ඉල්ලා සිටීමේ බෙල් එක නාද කරන්න නියෝග කරාට පස්සේ කණ්ඩායම ඔවුන්ට බහුතරයක් පෙන්වන්න බැරි නිසා වෙන්න පුළුවන්. ඔවුන් විශාල බාධා කිරීමක් කළා. අතරම කතානායකතුමා ඔහුගේ පුටුවෙන් ඉවත් කරන්න මට්ටමටම සාහසික විදියට හැසුරුණා. අතිගරු ජනාධිපතිතුමාට කතානායකතුමා යවපු ලිපියට ජනාධිපතිතුමා පිළිතුරු එවලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ පත්කිරීම පිළිබඳ විවස්ථාවේ පූර්ණ අයිතිය තියෙන්නේ ජනාධිපතිතුමාට. ඒ තීරණය කරන්න අගමැතිතුමා ඔහු කැබිනට්ව තීරණය කරන්න මොනම විවස්ථාවකවත් කිසිම නීතියක පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ. ඉතින් එතුම එහෙම ලංකා ඉතිහාසයේ කවදාක්වත් කවුරු හරි පවත්වපු කතාවකට පක්ෂද විපක්ෂද කියලා ඡන්දෙ විමසන්නේ නැහැ. ඉතින් දැන් මේක මරණාධාර සමිතියකවත් වෙන්නේ නැති ක්‍රියාවලියක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදු වෙමින් තියෙනවා. ඉතින් අද ඇත්තටම අවාසනාවන්ත තත්වයක් උදා වුණේ රටේ පිළිකුල් කරනවා කවුරුත් මේ වගේ හැසිරීම. නමුත් මෙතනදී තා පැහැදිලි කරන්න ඕනේ අද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඡන්දයක් ලබා ගන්න තමයි කතානායකතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ ඡන්දයක් පාර්ලිමේන්තුවේ ඇතුළේදී ගන්න අවස්ථාව මේ අය ඉඩ දෙන්නේ නැත්නම් සමහරක් අය කියනවා රටේ ඡන්දයක් තියන්න ඕනේ කියලා. එතකොට රටේ ඡන්දයක් කොහොමද තියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකොට? ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කතා කරපු එකට ඡන්ද විමසනවා නම් කවුරු හරි මං හිතන්නේ ඒක සම්පූර්ණ වැරදි. ඉතින් මන් දන්නේ කතානායකතුමා කොහොමද මේ විදිහට වැඩ කරන්නේ කියලා. තමන්ට අයිති නැති බලයක් වෙනුවෙන් තමන් පෙනී හිටින්න ගියාම සිද්ධ වෙන කාර්යභාරය තමයි මේ සිද්ධ වුණේ. පාර්ලිමේන්තුවට ආයුධ ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්ව වගකීමෙන්ද කියන්නේ පාර්ලිමේන්තුවට පිහි දෙකක් තිබුණා. මන්ත්‍රීවරු දෙන්නෙක් ගාව අපි මන්ත්‍රීවරු කියයි කවුද එකෙන් ඒ තුවාල කිරීම කරේ කියලා. පිහි දෙකක් තියෙනවා කියලා කතානායකතුමාට කිව්වා. මෙතුමා කිව්වා කමක් නැහැ පිහි නෙමෙයි කැති හරි යවන්නේ අරන් ඉන්න කියලා කියනවායි කියලා. මේ රටේ කොහොමද මේ සම්ප්‍රදායක් බවට පත් වුනේ? මේ කැති පොළු මන් අරගෙන ඇවිල්ලා මිනිස්සු පාර්ලිමේන්තුවේ මරා ගන්න. විදේශ පුවත් දවල මන්දිර නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක තන්ත්‍රයේ සේවය නිරතව සිටි මීරා රිකාඩෙල් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග ඇති වූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඇය මෙම තීරණය ගෙන ඇති බවයි. ඒත් සමගින් පුවත් විකාශනය මාවට පත්වන ඔබට සුබදාසක්. This is Adaderna 24/7.